අපි ඔබේ ඇස් දෙක ඉතා පරෙස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින්. විෂක්‍යා විශ්වාසනීය දැක්ම. කළුගඟ ජලාශයේ දියවර රැඳවූ මංගලයේ සහ මුරගහ කන්ද කළුගඟ උමන් ජල මාර්ගයේ දිකිරීම ඇරඹීම අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පළමුවෙන්ම මුරගහ කන්ද මහවෙල්ල වෙත පැමිණි ජනාධිපතිවරයා වෙල කෙළවරෙහි ඉදිකර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ මහ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා නිරාවරණය කළා. මෙරටට අනන්‍ය වූ නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම නිර්මාණය කළ ඉංජිනේරු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා සිහිපත් කිරීම වෙනුවෙන් මුරගහ කන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම අනතුරුව සිදු කෙරුණා. මෙරට විදුලි පද්ධතියට මෙගාවොට් 25ක විදුලි ධාරිතාවක් එක්කෙරෙන මුරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවේ ඉන් පසුවයි. විදුලි බල ධාරිතාවය ශ්‍රී ලාංකීය විදුලි බල පද්ධතියට එක්කරන බොහෝද. අනතුරු දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය වන ඉහළ ඇලහැර උමං මාර්ගයේ දෙවනාදියර ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් වුණා. කළුගඟ ජලාශයේ දියවර රැඳවූ මංගල්‍යයට ජනාධිපතිවරයා එක් වූයේ ඉන් පසුවයි. ගරු ජනාධිපතිතුමන් සිනහ මුසුමුහුණින් මේ සතුට භුක්ත විඳින ආකාරය. ස්වයං පෝෂිත යුගයක මග කියන දියවර ලකුණ ලෙස සැලකෙන මුරගහ කන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය මෙරට ඉදිවන විශාලතම ජල ගබඩා කිරීමේ සංකීර්ණය වන අතර එහි ජල ධාරිතාව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 6 ගුණයක්. අක්කර 660,000 දියවර සැපයන මෙම ව්‍යාපෘතිය සඳහා ඇසමෙන්තු මුදල ₹23,00,000. බෞනියාව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ සැලසෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කෙරෙනු ඇති. මේ පෙරහැර මංගල්‍යෙන් ගෙනෙන ජාතියේ රන්දියවර මෙතර කළුගඟේ නැවුම් දියවර පෙරහැරින් පැමිණි ගොවීන් විසින් ජනාධිපතිවරයාට බහර කළ අතර එම නැවුම් දියවර ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහ බෝධිය, පොළොන්නරුව ගල් විහාරය සහ පූජනීය ස්ථාන වෙත පූජා කෙරෙනවා. මගෙන් කෙනෙක් ඇහුවොත් ජනාධිපතිතුමා කවද්ද වැඩිපුරම සතුටු වෙච්ච දවස කියලා ඔබ හිතනවා ඇති මම කියයි කියලා, මම ජනාධිපති වෙච්ච දවස කියලා නැහැ. මම මගේ ජීවිතේ මම පෞද්ගලිකවත් ඉහළම සතුට ලැබපු දවස මුරගහ කන්ද ජලාශයෙන් ජලය නිකුත් වෙච්ච දවසයි. මට කියන්නත් කනගාටුයි, නොකියත් බෑ කියලත් බෑ. මේ ව්‍යාපෘතියට උප්පැන්නේ දෙන්න හුඟක් අය ඉදිරිපත් වෙලා ඉන්නේ. 2007 ජනවාරි මාසේ 25 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක මුල්ගල් තිබ්බා මේ වැඩ ආරම්භ කරන්න. අවුරුදු 5ක් ගත වුණා. අඩු වශයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටවත් මේ ව්‍යාපෘතිය ඇතුළත් කරේ නැහැ විදේශ ආධාර ගන්න. එදා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා මම තීන්දුව ගත්තේ මේ වගේ අසාධාරණකම් එදා සිද්ධ වෙච්ච හින්දා. මම මේවා නොකිය බෑ. මාධ්‍යවල මේවා කියන්නේ නැහැ. ආණ්ඩුවක් විදියට අපි කරන වැඩ, අපි කතා කරන දේවල්, පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් ඇතැම් දෙලික මාධ්‍ය අවශ්‍ය දේ නෙවෙයි, අපේ සමාජලාට කටින් පිට වෙන අනවශ්‍ය දේවල් දාන්නේ. මාධ්‍යවල ප්‍රචාරයේ තියෙන්නේ ආණ්ඩු විරෝධී ප්‍රචාරය. හවසට මාධ්‍ය දිහා බලපුවාම රටේ ආණ්ඩුවක් නැහැ. මාධ්‍යවල තිබෙන්නේ රට විනාශ වෙනවායි කියලා පෙන්වන එක හවසට. මම හරි කනගාටු වෙනවා ඒ වැන. පහුගිය අවුරුදු 3 මාසේ මේ රටේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්න, සත්‍ය දේ පෙන්වන්න, නිවැරදි දේ ලෝකයට සමාජයට දෙන්න. දේශපාලන ආරවුල් ගැටුම්, වැඩක් නැති අනවශ්‍ය අශීලාචාර කතන්දරවලට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි මාධ්‍යවල. අද අපිට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය මිත්‍රයින්ට, මාධ්‍ය ප්‍රධානීන්ට මම බොහොම ගෞරවයෙන් කාරුණිකව කියනවා, අපිට ගහලා අපිව දුර්වල කළා, අපිව විනාශ කළා, අපිව අද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන, දීලා තියෙන මිනිස් නිදහස නැති කරගෙන, දීලා තියෙන මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු හලන්න එපා කියලා මම කියනවා. මේ යෝධ ව්‍යාපෘතිය මම දැන් මගේ අතට අරගෙන ජනාධිපති ඉදිරියට පත් වෙච්ච වෙලාවේ දැන් අවුරුදු 3 මාරකට වැඩි, මට කිසිම තැනකින් කියනව ඇහුනේ නැහැ මේකේ දූෂණ වංචා හොරකම් තියෙනවායි කියලා. මම ඒ ගැන සතුටු වෙනවා. මේ ඉදිකිරීම්වල කොහේ හරි ඉදිකිරීම්වල ප්‍රමිතිය බාල විදිහට කවුරු හරි කොන්ත්‍රාත්කරුවන් කරනවා නම් මට පුජ්ජලිකේ පැමිණිලි කරන්න. මම ලබන සතියේ සිට මේ ගොවි බිම්වල ජීවත් වෙන ජනතාවට වගේම මුළු රටේ ජනතාවට මම විශේෂ ඒකකයක් හඳුන්වා දෙනවා මාධ්‍ය හරහා. විශේෂ දුරකථන අංක සමග
මේ ව්‍යාපෘතියක ඔයාරි දූෂණ වංචා සිද්ධ වෙනවා නම් වහාම ඒවා දැනුම් දීම සඳහා වෙනම ඒකකයක් ජනතාව වෙනුවෙන් මං ගුයි ජනතාව වෙනුවෙන් විවෘත කරනවා. ඔබට පුළුවන් ඒ සඳහා තොරතුරු ලබා දෙන්නේ කියනම් විශේෂයෙන් මතක් කරන්න ඕනේ.